follow කරන්නේ නැත්නම් ඕගොල්ලන්ට වෙන්නේ කැපිලා බේදික කෙසේට කැපිලා ඕගොල්ලන් ආදරෙන් පිළිගන්නවා ෆැෂන් විත් දේව් කියන YouTube channel එක. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඕගොල්ලෝ ඉස්කෝලේ යන කාලේදී ෆැෂන් කියන කරන වැරදි දේවල් ගැන. පළවෙනි එක තමයි තමන්ගේ ශරීර ප්‍රමාණයට ගැළපෙන ඇඳුම් තෝරගන්න එක. ඉතින් ඔයා ශරීරයෙන් කෙට්ටු කෙනෙක් වුණත් මහත කෙනෙක් වුණත් නැත්නම් මධ්‍ය ප්‍රමාණයේ ශරීරයක් තිබ්බත් ඔයාගේ ශරීර ගැළපෙන ප්‍රමාණය ඇඳුමක් තෝරගන්න එක ඔයා කරන්න ඕන වැඩක්. ඕනෑට වඩා බොඩි ෆිට් ඇඳුමක් අඳින එකත් ඕනෑට වඩා විශාල ඇඳුමක් අඳින එකත් කවදාවත් හොඳ ෆැෂනයක් වෙන්නේ නැහැ. ඔය කාලේ ඉන්න තවත් එක් ෆැෂන් ට්‍රෙන්ඩයක් තමයි බොඩි ෆිට් ඇඳුම් අඳින එක. ඉතින් ඔයා මේ විදිහට බොඩි ෆිට් ඇඳුම් ඇඳලා නිකන් හැට්ට වගේ ඇඳුම් ඇඳගෙන ඔයා හිතනවා නම් ඔයාට අනිත් කට්ටිය අතර කැපී පෙනෙන්න හරි ගර්ල්ස්ගේ ආකර්ෂණයක් ලබා ගන්න පුළුවන් කියලා ඒක නම් බොහෝ දෙයක්. ඒ වගේම මේ කාලේ උනන් තැවි විදිහට හම්බෙන කල්චර් ෂොක් ගැන වැඩි. හැබැයි මතක තියාගන්න ඔයා ඒවා ඒ විදිහටම අඳින්නේ නැතුව තමන්ගේ ශරීර ප්‍රමාණයට ගැළපෙන පරිදි ඒ ෂොප් එකකට ගිහිල්ලා තමන්ගේ මෙෂර්මන්ට් වලට හරියන විදිහට හදාගන්න. ඊළඟට තමයි කවදාවත් ඔයගොල්ලන්ගේ යාළුවෝ කරන ෆැෂන් එක කොපි කරන්න යන්න එපා. මේ කාලේ ඉතින් දැන් තමයි ඔයගේ යාළුවෝ ෆලෝ කරන ෆැෂන් එක ඔයා ෆලෝ කරන දුතේම ඔයාව සෙට් එකෙන් කොන් වෙනවා කියන්නේ. හැබැයි ඉතින් ඒ ෆැෂන් එකම කරලා ඔයාලා කවදාවත් අනිත් කට ඉස්සරහා කැපිපෙන කෙනෙක් වෙන්න බෑ. ඉතින් ඒකට ඔයා තමන්ටම ගැළපෙන තමන්ගේ ස්ටයිල් එකක් හදාගන්න. සමහර ලාවට යාළුවෝ මේකට මුලින් hina වෙන්නත් තියෙනවා. හැබැයි ගණන් ගන්න එපා. කාලයක් යද්දී ඒක ඔයාටම අනන්‍ය ස්ටයිල් එකක් වෙයි. ඉතින් ඔයාම හදාගත්ත ෆැෂන් එකක් කියන්නේ ඔයාට ඕන තරම් අත්හදා බැලීම් කරන්න පුළුවන්. සමහර විට මේ අත්හදා බැලීම් හරි ගියොත් එහෙම ඔයාව ඔයාගේ යාළුවෝ ෆලෝ කරන්න ඉඩ තියෙනවා. ඊළඟ කාරණාව තමයි ඔයා branded items promote කරන්න යන්න එපා. ඒ කාලේදී ඔළුව ට්‍රෙන්ඩයක් තමයි තමන් branded items නැත්නම් branded clothing වාර්තා කරුත් එහෙම තමන්ට සමාජයේ කැපිලා පේන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන් කියලා හිතන එක. ඉතින් branded Nike සමර්ථයක් ගන්න එක, Adidas සමර්ථයක් ගන්න එක නැත්නම් මෙතන ආමනි බැච් එක ගහපු, polo බැච් එක ගහපු t-shirt එකක් ගන්න එක ලොකු දෙයක් කියලා තමයි හිතන්නේ. ඉතින් මේ වගේ දේවල් ගොඩාක් සල්ලි එකතු කරලා කොහොම හරි ගන්න එක තමයි මේ දවස්වල තියෙන අයිඩියා එක. හැබැයි මතක තියාගන්න මේ බ්‍රෑන්ඩ් වල කොපීස් ගොඩායක් අදවලට වෙනතුමයි දකින්න පුළුවන්. ඉතින් පිටේ ඉඳලා බලන කෙනෙක්ට ඔයා මේ ඇඳන් ඉන්නේ බ්‍රෑන්ඩ් එකක්ද කොපි එකක්ද කියලා අඳුරගන්න ගොඩක් අමාරුයි. ඉතින් ඔයා ඒ වගේ ලොකු ගාණක් වියදම් කරලා බ්‍රෑන්ඩ් ඇඳුමක් හරි ඇක්සෙසරි එකක් හරි ගන්න ගානින් ඔයාට ඒ වගේ ඊට වඩා ගොඩක් අඩු ගාණෙන් ඒ වගේ ඇක්සෙසරිස් දෙක තුනක් නැත්තම් ඇඳුම් දෙක තුනක් ගන්න පුළුවන්. ඉතින් ඔයාට ඇත්තම සල්ලි තියෙනවා නම් මේ වගේ බ්‍රෑන්ඩ් ඇයිටම්ස් ගන්න කිසිම අවුලක් නැහැ. අනිත් එක ඉස්කෝලේ යන කාලේ කියන්නේ අනිවාර්යෙන් අපි මේ දේවල් ගන්න අපේ සල්ලි වෙන්නේ නෙවෙයි. ගෙදරින් අපිට දෙන සල්ලි වල ඉතින් මේ වගේ සල්ලියක් ඔයාගේ ෆැෂන් වලට අවශ්‍ය එක දෙයකට වියදම් කරලා දානට වැඩිය තවත් ගොඩක් දේවල් ඒ සල්ලි වලින් කරගෙන පුළුවන් කියන එක මතක තියාගන්න. ඊළඟ එක තමයි පුළුවන් තරම් ලාභ දේවල් ගන්න බලන්න. ඉතින් හිතන්නකො ඔයා ගොඩක් වියදම් කරලා මොකක් හරි දෙයක් ගත්තා කියලා. හැබැයි මතක තියාගන්න ඔයා තාම ස්කූල් ඒජ් එක කියන්නේ ඔයාගේ ශරීරය තාමත් වර්ධනය වෙනවා. ඒක නැවතිලා නැහැ. ඒක අවුරුදු 27 වෙනකන් සිද්ධ වෙන දෙයක්. ඉතින් ඔයා ගොඩක් ලොකු ගාණක් වියදම් කරලා ෂර්ට් එකක් හරි ෂූ එකක් හරි අරගෙන මාස 6ක් විතර යද්දි ඔයාට ඒක දාන්න වෙයි නම් නැත්නම් ඔයාට ඒක අඳින්න වෙයි නම් ඒ කරන වියදමෙන් වැඩක් නැති වෙනවා. ඉතින් හැම වෙලාවම ගණන් අඩු දේවල් ගන්න බලන්න. මොකද එතකොට ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේ දෙයක් ඔයා තව මාස 6කින් විතර ඔයාට යූස් කරන්න බැරි නම් ඔයාට ෆිසික් කරලා දාන්න පුළුවන්. ඒ වගේම තව අලුත් මොකක් හරි දෙයක් ගන්න ඔයාට සල්ලි ඉතුරු වෙනවා. ඊළඟ දේ තමයි ඔයාට ගැළපෙන හෙයා ස්ටයිල් එකක් හෙයා කට්ටයක් යූස් කරන්නේ. ඔය කාලේ හිතන දේ තමයි කවුරුවත් දැකලා නැති සාමාන්‍යයෙන් පේන නැති හෙයා ස්ටයිල් එකක් කරත් එහෙම තමන්ට අනිත් අයතරින් කැපිලා පේන්න පුළුවන් කියලා හිතන එක. හැබැයි ඉතින් මතක තියාගන්න හැම වෙලේම තමන්ගේ මූණට ගැළපෙන, තමන්ගේ ඇඟට ගැළපෙන, තමන්ට ගැළපෙන හෙයා ස්ටයිල් එකක් යූස් කරන්න. නැත්තම් වෙන්නේ අන්තිමට ඔයාව නිකන් කට්ටිය අතර බිහිරුල්ලක් වෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් ස්කෝල් වල මේ කොණ්ඩේ කියන එකට ගොඩක් තදන ඉදිරි තියෙනවා. කපන්න ඕන විදිහවල් ඉස්කෝලේම කියනවා. ඉතින් ඒ වගේ වෙලාවට කරන්න තියෙන හොඳම දේ තමයි ඔබලට ඉස්කෝලේ කියන කට් එක හොඳට මේන්ටේන් කරන එක. ඉතින් මට තේරෙනවා නම් ඔය කොණ්ඩේ වෙබල කියලා ඔයාගේ කොණ්ඩේ තියෙන අවුට්ලයින් ටික ඔයා කීප් ට්‍රිම් කරගන්න සැලුන එක. හැම වෙලාවෙම පිරන පුළුවන් තරමට කොණ්ඩයක් ඉතුරු වෙන ගානට කොණ්ඩේ ට්‍රිම් කරගන්න මතක තියාගන්න. තව කාරණයක් තමයි ඕගොල්ලෝ ගාව තියෙන වොච් බෑන්ඩ්ස් ඔක්කොම අතීල්ල ගන්න යන එක. ඉතින් මේ විදිහට ඔයා ඔයා ගාව තියෙන ඔක්කොම බෑන්ඩ්ස් ටික අතේ ගන්න ගත්තොත් ඔයා ළඟදී කතරගම කියා ගිය තමයි ඕනෙක් කෙනෙක් දිහින්. ඉතින් හොඳ ඩීසන් ඇට්‍රැක්ටිව් ලුක් එකක් ගන්න එක අතකට වොච් එකක් අනිත් අතකට බෑන්ඩ් එකක් වගේ දෙයක් හොඳටම ප්‍රමාණවත්.
නිසා අර විදියට ඔයාලා තියෙන ඔක්කොම වොච් බෑන්ඩ්ස් ඔක්කොම ආදී ඉල්ලගත්තොත් එහෙම ඔයාලගේ රස්ත ලුක් එක වැඩි වෙන විතරයි වෙන්නේ. ඒක ෆැෂන් එකක් විදියට ගොඩක් යාල්පන ක්‍රමයක්. ඉතින් මේ වගේ ටිප්ස් එකක් තමයි මම අද ඔයගලට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. කොහොමද ස්කූල් ඒජ් එකේදී හරි ෆැෂන් සහ නැති ෆැෂන් මේක කරලා තනසා කරන මිස්ටේක් මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ ගැන ඔයගලන්ට එන අයිඩියාස් පහල කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයගලන්ගේ යාල්වටත් මේ දේ දැනගන්න ෂෙයා කරන්න. ඉතින් ඔබලා තාම ෆැෂන් විද්‍යාව YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe button එක ඔබලා subscribe කෙනෙක් වෙන්න. ඉතින් ඒ වගේම පහල description එකේ තියෙන link එකේ ගිහිලා ෆැෂන් විද්‍යාව FB page එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් ෆැෂන් related video එකකින් ඔබලා ඉක්මනට හම්බ වෙන අදහසින් මම දැන් ඔබලාගෙන් සමු ගන්නවා. ඔබලන්ට good luck.